අද දවසේදී තිතමත් සාදරයෙන් පිළිගන්නවා පාත්ව එක්ස්පෝර්ට් YouTube channel එක සමගින් සම්බන්ධ වී සිටින ඔබ සියලුම දෙනා. ඔබ දන්නවා මගේ YouTube channel එක සම්බන්ධ වන්නේ ජාත්‍යන්තර වෙළඳාමත් සමගයි. විශේෂයෙන් අපනයන වෙළඳපළ සමගයි මගේ YouTube channel එකේ බොහෝ වීඩියෝ මම ඔබත් සමගින් කතා කරන්නේ. නමුත් අපනයන වෙළඳපළට යන්නට මත්තෙන් ඔබ සතු යම්කිසි නිෂ්පාදනයක් තියෙන්න ඕන. ඔබ සතු නිෂ්පාදනයක් නැතුව ඔබට බෑ අපනයනය කරන්න. නමුත් ඔබ තවම අපනයන වෙළඳපළට යන්නට සිහින දැක දැක මෙවැනි නිෂ්පාදනයක් තිබොත් හොඳයි. මෙන්න මේ ආකාරයේ නිෂ්පාදනයක් මම හදනවා. මෙන්න මේ ආකාරයෙන් හිතනවා නම් අද දවසේ වීඩියෝ එක වෙන් වෙනවා ඔබගේ ඒ සිහිනය සැබෑවක් කරගන්නට. කොහොමද ඒක කරන්නේ? ඔබ දැනටමත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින අයෙක් වුණත් තමන්ගේ ව්‍යාපාරයට අලුත් නිෂ්පාදනයක් එකතු කරන්න, නව නිෂ්පාදන බිහි කරන්න, එහෙමත් නැත්නම් අලුතෙන්ම ව්‍යාපාරයකට එන අයෙක් නම් තමන්ගේ මම මෙන්න මේ වගේ නිෂ්පාදනයක් සිදු කරනවා කියලා හිතන්නට පුළුවන්. තමන් හිතන ශේෂ්ඨ තියෙනවා. සමහර වෙලාවට ඉල්ලුම තියෙන ශේෂ්ඨයක්, එහෙමත් නැත්නම් තමන්ගේ කැමැත්තන් විවිධ සාධක බලපානවා තමන් නිෂ්පාදනයක් තෝරගන්න. තමන් නිෂ්පාදනය කරන ශේෂ්ඨයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් මේ නිෂ්පාදන ශේෂ්ඨ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන රැසක් තිබෙනවා. ඔබ හිතන එහෙමත් නැත්නම් ඔබට අවශ්‍ය නිෂ්පාදනයේ ඉතාමත් ප්‍රායෝගිකව පුහුණුවකින් අනතුරුව ඔබට අවශ්‍ය දැනුම ලබා දෙයි. ප්‍රථමයෙන් අපි බලමු කුළුබඩු එවැගේම අපනයන කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙලා තියෙන යම්කිසි නිෂ්පාදනයක් බිහි කරන්නේ කොහොමද? ඔබ දකිනවා වෙළඳපළේ ගම්මිරිස්, සාදික්ක, කරාම්, කුරුඳු මේ ආකාරයෙන් විවිධ කුළුබඩු තිබෙනවා. මේ කුළුබඩු භාවිතා කරන ඔබටත් පුළුවන් අගේ එකතු කරපු නව නිෂ්පාදනයක් බිහි කරන්න. ගම්මිරිස් කුඩු කරලා, එහෙම නැත්නම් මේ ගම්මිරිස් වලින් තෙල් හිඳලා, එහෙම නැත්නම් මේ ගම්මිරිස් සහ විවිධ කුළුබඩු එකතු කරලා යම්කිසි දෙයක් අලුත් නිෂ්පාදනයක් බිහි කරන්න, සෝස් එකක්. මෙන්න මේ වගේ නිෂ්පාදන රැසක් විවිධ පර්යේෂණ කරලා රිසර්ච් කරලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයෙන් හොයාගෙන තියෙනවා. ඔවුන්ලගේ එවැනි නව නිෂ්පාදන 300කට වඩා තිබෙනවා. ඔබ වෙනුවෙන් එවැනි පර්යේෂණ කරලා තියෙන්නේ, රිසර්ච් කරලා තියෙන්නේ. ඔබට පුළුවන් ඔබගේ අපනයන සිහිනයේ සැබෑවක් කරගන්න ඔබට අවශ්‍ය නිෂ්පාදනය මොකක්ද කියලා ප්‍රායෝගික පුහුණුවක් ඔවුන් සමගින් ලබා ගන්න. ඔබට පුළුවන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය සම්බන්ධ කරගන්න. මේ පර්යේෂණ අංශය සම්බන්ධ කරගත්තට පස්සේ ඔබ කැමති නිෂ්පාදන ක්ෂේත්‍රය ඔවුන්ට කිව්වට පස්සේ සමහර වෙලාවට අපි හිතනවා මේ කුළුබඩු මෙන්න මේවා එකතු කරලා ටොෆි එකක් හදන්න ඕනේ. මෙන්න මේ කුළුබඩු ටික එකතු කරලා යම්කිසි රස කෑමක් හදන්න ඕනේ. විවිධ දේවල් ඔබට සිහියට නැගෙනවා ඇති. එහෙම නැත්නම් දැනටමත් ලෝකේ භාවිතා කරලා තියෙන විවිධ නිෂ්පාදන ඔබට සිහියට නැගෙනවා ඇති. මේ නිෂ්පාදනය පිළිබඳ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණාංශයට දැනුම් දීමෙන් පස්සේ ඔවුන් ඔබට මේ නිෂ්පාදනය හදන විදිය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනය සිදු කරන්නට අවශ්‍ය යන්ත්‍ර උපකරණ, මේවා හදන විදිය, අමුද්‍රව්‍ය මේ සියල්ල ගැන අවබෝධයක් ලබා දෙනවා. ඔබට තියෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය, එහෙම නැත්නම් රිසර්ච් සෙන්ටර් එක සම්බන්ධ කරගන්න විතරයි. එවිට ඔබට ඕම් දැනුම් දෙනවා මෙන්න මේ කියන රෝ මැටීරියල් අරගෙන එන්න, අමුද්‍රව්‍ය අරගෙන එන්න. එවිට ඔවුන් දිනක වෙන්න පුළුවන්, දින දෙකක වෙන්න පුළුවන් සම්පූර්ණ ප්‍රායෝගික පුහුණුවක් ඔබට ලබා දෙනවා මේ නිෂ්පාදනය සිදු කරන විදිය. ඒ වගේම තමයි ඔබ එළවලු, පළතුරු සහ මේ ආහාරමය ද්‍රව්‍ය, එහෙම නැත්නම් ප්‍රොසෙස් ෆුඩ් එකක් හදන්න බලාගෙන ඉන්නවනම් ඔබට පුළුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ අංශය සම්බන්ධ කරගන්න. ඔවුන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රිසර්ච් සෙන්ටර් එක වගේමයි විවිධ නිෂ්පාදන කරලා රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා මේවා කරන විදිහ. ඉතින් ඔබට ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න පුළුවන් එළවලු, පළතුරු වගේම ප්‍රොසෙස් ෆුඩ් පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ අංශය සම්බන්ධ කිරීමෙන්. ඔබ මැණිකා ස්වර්ණාභරණ ආශ්‍රිතව නිෂ්පාදනයක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය ඔබට සම්බන්ධ කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය දැනුම ඔවුන්ගෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන. පොල් ආශ්‍රිත නිෂ්පාදන කියවහම මේ පොල් කට්ට, ඒ වගේම පොල් අතු, ඒ වගේම පොල් ලෙලි, ඒ වගේම ඔබ දන්නවා මේ පොල් ගස කියන්නේ විවිධ නිෂ්පාදන රසක් බිහි කරන්න පුළුවන් ගසක්.
මේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඔබට සිදු කරන්නට අවශ්‍ය වුණත් ඔබට තාක්ෂණික දැනුම නැත්තම් CDA එහෙම නැත්නම් කොකරන් ඩෙවලොප්මන්ට් ඔතොරිටි පොල් සංවර්ධන අධිකාරිය සම්බන්ධ කර ගැනීමෙන් ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම එහෙම නැත්නම් ඔබ සීන දකින නිෂ්පාදනයේ ඔවුන්ගෙන් ප්‍රායෝගිකව පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ යම්කිසි ආකාරයක ක්‍රාෆ්ට් එහෙම නැත්නම් අපි කියනවා මේ අත්කම් නිෂ්පාදනයක් මෝස්තර අන්න එවැනි දෙයක් ආශ්‍රිතව නිෂ්පාදනයක් කරනවා නම් ඔබට තියෙන්නේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය සම්බන්ධ කරගන්නේ නැෂනල් ක්‍රාෆ්ට් කවුන්සිල් එක සම්බන්ධ කරගත්තට පස්සේ ඔබට අවශ්‍ය ඔබ හිතන ආකාරයේ විවිධ නිර්මාණ එහෙම නැත්නම් මෝස්තර ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා දෙනවා. ඊට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නට පුළුවන් ජාතික මෝස්තර මධ්‍යස්ථානය. ඒ වගේම තමයි අවසාන ආයතනයේ විදිහට මම හඳුන්වන්නට කැමති ඉතාමත් වැදගත් ආයතනයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වලට අතිශයින් වැදගත් වෙන ආයතනයක්. ඒ තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය. සමහර ආකාරයෙන් කුළුබඩු අපනයන නිෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් කරත් ආහාර මේත්‍රිවල් ෆුඩ් රිසර්ච් සෙන්ටරෙන් කරත් මේ සියලුම නිෂ්පාදන වල තාක්ෂණික දැනුම ඔබට ලබා ගන්න පුළුවන් IDBI ආයතනය. ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් එහෙම නැත්නම් කාර්මික සංවර්ධන මණ්ඩලය. ඉතින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ විවිධ ශාඛා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හැම තැනම විසිරීලා තියෙනවා. ඔබට පුළුවන් මේ ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමෙන් ඔබට අදාළ දිස්ත්‍රික් කාර්යාලය කොහෙද තියෙන්නේ කියලා ඒ දුරකථන අංකය සහ ඒ සියල්ල ලබා ගන්න. ඉන් අනතුරුව ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම මේ සියලුම නිෂ්පාදනවල තාක්ෂණික දැනුම පුළුවන් ඔබට ලබා ගන්න කාර්මික සංවර්ධන මණ්ඩලය. ඒ වගේම ඔබට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේ හදන විදිහ මේ සියල්ල පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර රටවල් වලට ඔබගේ නිෂ්පාදනය අපනයනය කරද්දී යම් ආහාර මේදයක් නම් කෑම වීමක් නම් මේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන රසායනික සංයෝග මොනවද? එහෙම නැත්නම් මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා යම්කිසි කිමිකල් ඇනලිසිස් රිපෝට් එකක් ඉල්ලනවා. එවිට මෙවැනි වාර්තාවකුත් ඔබට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගන්නට පුළුවන් ඉතාමත් අවම මිලකට. ඉතින් මේ රාජ්‍ය ආයතන ටික සම්බන්ධ කර ගැනීමෙන් ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාරික සිහිනේ සැබෑවක් කරගන්න. ඉතින් ඔබ තවමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් අමතක කරන්න එපා, subscribe කරන්න. ඒ වගේම ඔබගේ තියෙන ප්‍රශ්න ගැටළු තියෙනවා නම් අප වෙත යොමු කරන්න. ඒ වගේම තමයි ඔබගේ ප්‍රශ්න ගැටළු ගැන කතා කරන්න පුළුවන් පාත්ව එක්ස්පෝර්ට් Facebook page එක හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අදහස් යෝජනා තියෙනවා නම් ඒවත් අප වෙත එපා. එහෙනම් තවත් ඉතාමත් හරවත් වැදගත් මාතෘකාවකින් යලිත් හමුවෙමු.